විශ්ව ශක්තිය ගැන විශ්වාස කරන ඔබේ නිවසට ඔබේ ව්‍යාපාර ස්ථානයට ධනය ගලාගෙන එන ශක්තිය වර්ධනය කරගන්න අති ප්‍රබල රහසක් ගේනයි අද ගමනා YouTube channel එක තුලින් සූදානම් වෙන්නේ විශ්ව ශක්තිය තුලින් තම යටිසිත අවදි කිරීම තුලින් ප්‍රාර්ථනා ඉටු කර ගැනීමේදී නිවසේ සුභ ශක්තිය වර්ධනය කර ගැනීමත් ඉතාමත් වටිනා දෙයක් ඔබට ආර්ථික අපහසුකම් තදින් දැනෙන කාලයක් නිසා ඒගෙන හිත හිතා තව දුප්පත් සිටවිලි ඇති කරගන්නේ නැතුව මේ වගේ පුංචි පුංචි ක්‍රම මගින් ඔබේ ධන ආකර්ෂණ ශක්තිය වැඩි කරගන්න උත්සාහ කරන්න මොකද විශ්වය ගැන විශ්වාස කරන ඔබට උදව් කරන්න මේ විශ්වය හැම වෙලාවෙම බලාගෙන ඉන්නවා මට මේ ක්‍රමය දකින්න ලැබුණේ කාලයකට ඉහත මගේ මිත්‍රයෙක්ගෙන් ඔහු මේ ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන පුද්ගලයෙක් අවුරුදු ගානක් තිස්සේ ඔහුගේ නිවසේත් ව්‍යාපාර ස්ථානයේත් මේ දේ ඔහු සිදු කරනවා ඔහු මේ අවුරුදු කීපය තුළ ඔහුගේ ව්‍යාපාරය තුළින් ලොකු සාර්ථකභාවයක් ලබාගෙන තිබෙනවා ඔහු ප්‍රකාශ කළේ මේ රතු කාසි මුට්ටිය ඔහුට වාසනාව ගෙනා බවයි ඉතින් මම හිතුවා ඒ දේ ඔයාලටත් ගිරවොත් හොඳයි කියලා මේකට ඕන මැටි මුට්ටියක් හෝ පෝස්ලේන් මුට්ටියක් ඒ වගේම මේ මුට්ටිය පිරෙන්න තරම් කාසි අවශ්‍ය වෙනවා මුලින්ම මැටි මුට්ටිය හෝ පෝස්ලේන් මුට්ටිය අරගෙන ඒක පිටපැත්තෙන් රතු පාට තීන්ත ආලේප කරන්න ඕන හැබැයි මතක තියාගන්න ඕන මේ සඳහා ගන්නම ඕන මැටි මුට්ටියක් හෝ පෝස්ලේන් මුට්ටියක් මේ සඳහා ප්ලාස්ටික් වීදුරු හෝ ලෝහ භාජන මේකට සුදුසු වන්නේ නැහැ. ඉන් අනතුරුව එම රතු මුට්ටියට හොඳින් සෝදලා වියලලා ගත් ඒ කාසි මුට්ටිය පිරෙන්න දාගන්න ඕනේ. ඒ සඳහා පිටරට කාසි මුට්ටියට දැම්මත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ කාසි දැමූ මුට්ටිය අපි කොහෙද තියන්නේ? මෙහෙමයි. මුලින්ම මේ මුට්ටිය තබා ගන්න ඔබේ නිවසේ බටහිර දිසාව ඔබ සොයා ගන්න ඕන. ඒ අනුව ඔබේ නිවස ඇතුලේ බටහිර දිසාවෙන් හොඳට එළිය වැටෙන තැනක පොළවෙන් පොඩ්ඩක් උසකින් මෙම රතු කාසි මුට්ටිය තබා ගන්න ඕන. හැබැයි ඔබේ නිවසේ එම බටහිර දිසාව අපිරිසිදු නම් ඒ කියන්නේ නාන කාමරයක් වගේ දෙයක් තියෙනවා නම් ඒ සඳහා ඒක සුදුසු වන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? එසේනම් ඔබ ඔබේ ශාලයේ බටහිර දිසාව සොයා ගන්න. ඔබේ ශාලයේ බටහිර දිසාවේ ඉහත කී ආකාරයට මෙම කාසි මුට්ටිය හොඳට එළිය වැටෙන තැනක පුංචි උසකින් තබා ගන්න. පොළොවට වඩා පුංචි උසක් තිබ්බාම ඇති. මේ කල යුත්තේ මොන වගේ දවසකද? ඕනම වෙලාවක සුදුසුද මේ කරන්න? නෑ මෙය කල යුත්තේ දවසේ සුභ වේලාවක් බලලා තමයි මේ සිදු කළ යුත්තේ. ඒ වගේම ඔබට පුළුවන් ඕන නම් රාහු කාලය මැග ඇරලා මේ සිදු කිරීම ඉතාම හොඳයි. රාහු කාලය තුලදී මේ කිරීම නම් එච්චර හොඳ නෑ. ඒ නිසා දවසේ සුභ වේලාවක් හොයාගෙන රාහු කාලය මැග ඇරලා මේ දේ සිදු කරන්න. ටික කාලයක් ගියාට පස්සේ මෙම කාසි මුට්ටිය නැවත ඇරගෙන ඒ කාසි හොඳට පිය දාලා ආයසරයක් කාසි ටික මුට්ටියට දාලා අලුතෙන් තියනවා වගේ සුබ වේලාවක් බලලා රාහු කාලය මග ඇරලා පෙර කී ආකාරයට තබා ගන්න. ඒ තුලින් ඔබට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබේ නිවසට ධනෙ ගලාගෙන එන විදිහ ධනෙ ආකර්ෂණය වෙන විදිහ ඔබට අත්දකින්න පුළුවන් වේවි. ඔබේ ධනෝපාන මාර්ග ඔබ නොසිතූ ලෙස වර්ධනය වෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන් වේවි. ඔබ නිවසේ රැකියාවක් නොකරන පුද්ගලයෙකු වුවත් ඔබට ධන ආකර්ෂණය ලබා ගන්න මේ තුලින් හැකියාව තිබෙනවා. ඒ නිසා මෙම ධන ආකර්ෂණ ක්‍රමය සිදු කර ඔබේ ආර්ථික අපහසුතා මගහරවා ගන්න කියලා ඔබට මතක් කරනවා.